අයිබෝන් යාළුවනේ, ඉතින් අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ කොහොමද ඔයාලගේ පරණ ලැප්ටොප් එකේ මං ගාව මේ තියෙන 2012 MacBook Pro එකක්. ඉතින් මේකේ මේ ලැප්ටොප් එක ගොඩක් ස්ලෝ, මොකද ඒක තියෙන්නේ පරණ මෙමරි එකක් සහ හඩ් ඩිස්ක් එකක්. ඉතින් මං ගාව තියෙන මෙතන 4GB මෙමරි කාඩ් දෙකකුයි, ඒ වගේම 128 SSD එකයි. ඉතින් මම ඔයාලට පෙන්නන්න කොහොමද මේ SSD එකයි මෙමරි කාඩ් දෙකයි මගේ අලුත් ලැප්ටොප් එකට දාගන්නේ කියලා. මුලින්ම අපි මේ ලැප්ටොප් එක බොටම් කේස් එක පැත්තට හරවලා මේ වටේටම තියෙන ස්ක්‍රූ 10 ගලව ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේන මේ තමයි හාඩ් ඩිස්ක් එක, මේ පරණ හාඩ් ඩිස්ක් එකක්. මේ හාඩ් ඩිස්ක් එක ආයු කාලය ටිකක් අඩුයි, අවුරුදු 5ක් විතර පරණ වෙනකොට ලෙඩ දෙනවා. ඉතින් මේ තියෙන්නේ මගේ අලුත්ම SSD එක, මේක ආයු කාලය ගොඩක් වැඩි, ඒ වගේම ස්ලෝ වීම ගොඩක් අඩුයි. ඒ වගේම මෙතන තියෙනවා මේ මෙමරි කාඩ් දෙක, මේ 2GB මෙමරි කාඩ් දෙකක් තියෙන්නේ. ඉතින් මම මේ දෙක 4GB මෙමරි කාඩ් දෙකට අප්ඩේට් කරනවා. ඉතින් මුලින්ම අපි කරන්න ඕනේ මේ මදර්බෝඩ් එකට සම්බන්ධ වෙලා තියෙන පවර් ඩිස්කනෙක්ට් කරන්න ඕනේ බැටරිය. ඉතින් මම අඩසුම් කරලා පෙන්නන්නම්. මෙන්න මේ මෙතනින් තමයි බැටරිය එක මදර්බෝඩ් එකට සම්බන්ධ වෙලා තියෙන. අපි මුලින්ම කරන්න ඕනේ බැටරිය එක මදර්බෝඩ් එකෙන් ඩිස්කනෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ අපි හාඩ් ඩිස්ක් එක මුලින්ම ගලවලා ඉවත් කරමු. ඉතින් ඔයාලට පේනවා මේ මෙතන ස්ක්‍රූ දෙකක් තියෙනවා කළු පාට. අපි මේ දෙක ටිකක් උඩට වෙන්න ගලව ගන්න ඕනේ. ගලලා ඉවත් කරන්න අවශ්‍ය නැහැ, සාමාන්‍ය තරමට බුරුල් වෙන්න ගලව ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඒ හෝල් සෙට් එකම ගලවලා උඩට ගන්න පුළුවන්. එන්න මේ වගේ. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන සුදු පාට ප්ලාස්ටික් කවර් එකක් තියෙනවා. අපි එකෙන් උඩට ඇදලා හාඩ් ඩිස්ක් එක මේ ආකාරයට අරන් මෙන්න මේ තනින් ඉදිරියට ඇදලා හාඩ් ඩිස්ක් එක හාඩ් ඩිස්ක් කේබල් එකෙන් ගලව ගන්න ඕනේ. මේ තමයි ඉතින් හාඩ් ඩිස්ක් එක පරණ එක. අපිට මේක පුළුවන් එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් එකක් විදිහට පස්සේ යූස් කරන්න. ඉතින් මේ තින් මගේ අලුත් SSD එක. ඉතින් මම මේක අන්පැක් කරලා මුලින්ම කියන්න ඕනේ මේ හාඩ් ඩිස්ක් එකේ පරණ හාඩ් ඩිස්ක් එකේ තියෙන ස්ක්‍රූ 4ක් අපි මේ හාඩ් ඩිස්ක් එකට සවි කරන්න ඕනේ. මොකද මේ හාඩ් ඩිස්ක් එකේ ස්ක්‍රූ 4 නැතුව තමයි ඉන්නේ. ඉතින් මම පෙන්නන්නම් මුලින් අපි ස්ටිකර් එක ගලවගෙන මෙන්න මේ හාඩ් ඩිස්ක් එකේ මේ වටේට තියෙන ස්ක්‍රූ 4ක් තියෙනවා. මේ ස්ක්‍රූ 4 ගලවලා අපේ අලුත් SSD එකේ ඒ ස්ක්‍රූ හෝල්ඩර් 4ට හයි කරගන්න ඕනේ. ඉතින් අපි පරණ හාඩ් ඩිස්ක් එකේ තියෙන ස්ක්‍රූ 4 ගලවලා අපි අලුත් හාඩ් ඩිස්ක් එකට සවි කරගන්නවා මේ ආකාරයට. ඉතින් මේ ස්ක්‍රූ 4ෙන් තමයි හාඩ් ඩිස්ක් එක ලැප්ටොප් එකේ රඳා පවතින්නේ. ඉතින් අපි ස්ක්‍රූ 4 සවි කරගත්තට පස්සේ මේ හාඩ් ඩිස්ක් කේබල් එක අපේ අලුත් SSD කාඩ් එකට සම්බන්ධ කරලා ඔයාලට පෙන්වන්න බලාගන්න පුළුවන් ඉඳන්න මේ තැඹිලි පාටින් තියෙනවා මේ හෝල් 4ක්. ඉතින් ඒකට අපි මේ හාඩ් ඩිස්ක් එකේ මේ ස්ක්‍රූ 4 හයි වෙන විදිහට තියාගන්න ඕනේ. මේ ආකාරයට. ඊට පස්සේ අපි කලින් ගලවලා ඉවත් කරපු කළු පාට මේ වගේ ආධාරකයේ තියලා ඒ ස්ක්‍රූ දෙක ටයිට් කරගන්න ඕනේ.
ඉතින් අපි මේ ස්කරූ දෙක සවිකරගත්තර පස්සේ අපිට තියන්නේ මේ අපේ මෙමරි කාඩ් දෙක අප්ඩේට් කරගන්න. ඉතින් මේ ආකාරයට දෙපැත්තෙන් තියෙන ප්ලාස්ටික් කැබල දෙකින් දෙපැත්තර ප්‍රෙස් කරහම මෙමරි කාඩ් එක උඩට ඔටෝ එනවා. ඉතින් අපිට තියන්නේ අත් දෙකින් එක ගලවලා ගන්න. ඊට පස්සේ අපි අලුතෙන් ගෙනපු 4GB මෙමරි කාඩ් දෙක. ඉතින් අපේ MacBook Pro එකේ ඔයාලට කියන්න ඕනේ මෙතන මෙමරි කාඩ් දෙකකට දෙකක් දාන්න ස්ලයිස් දෙකක් තියෙනවා. ඉතින් මේ ආකාරයට මුලින්ම අපි යටම එකට තමයි මෙමරි කාඩ් එක සරි කරන්නේ. අපි මෙහෙම දෙලා ෆ්‍රෙෂ් කරලා පල්ලට තද කරන්න ඕනේ. එතකොට ඔටෝ මෙමරි කාඩ් එක ලොක් වෙනවා. ඒ ආකාරයට අපි මෙමරි කාඩ් දෙකම අපි කම්පියුටර් එකට සරි කරගන්නවා. ඉතින් මෙමරි කාඩ් සරි කරද්දී එකේ තියෙන දැති ආකාරයටම ඇතුළට සරි කරගන්න ඕනේ, නැත්නම් ඩයිමෙන්ෂන් බලනවා. ඉතමත් පහසුයි. ඊට පස්සේ අපි මෙමරි කාඩ් දෙක සම්බන්ධ කරගෙන අවසානයේ අපිට පුළුවන් මේ පරණ මෙමරි කාඩ් දෙක ඒ පැක් එකකටම දාලා තියාගන්න. ඉතින් අපිට පස්සේ යූස් කරන්න පුළුවන් මෙමරි කාඩ් දෙක. ඉතින් අවසාන වශයෙන් එකපාරක් විතර අපි ආපහු මේ කේබල් හොඳට තද වෙලාද කියලා බලන්න ඕනේ. අපි කරන්ට් වයර් එක ප්ලග් කරන්න කලින් ඊට පස්සේ තමයි අපි බැටරි කරන්ට් වයර් එක මොදර් බෝඩ් එකට ප්ලග් කරන්නේ. ඊට පස්සේ අපි බොටම් කේස් එක සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් බොටම් කේස් එක සරි කරන්න කලින් දෙපාරක් විතර බලන්න ආපහු කේබල් ටික ඔක්කොම ටයිට් වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ අපි මේ ස්ක්‍රූ 10 ආපහු සරි කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ ඇක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් කේබල් එකක්. අපිට පුළුවන් මේ කේබල් එක මිලදී අරගෙන සුළු මුදලක් වෙන්නේ මේ අපේ පරණ හાર્ඩ් ඩිස්ක් එක එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එකක් විදිහට යූස් කරන්න. අපිට පුළුවන් අපේ ෆොටෝ වීඩියෝස් බෑකප් කරන්න. ඉතින් මේක එක්ස්ටර්නල් විදිහට ලැප්ටොප් එකට ජොයින් කරලා ෆෝමැට් කරලා අපිට පුළුවන් ඒක යූස් කරන්න. ඒ වගේම පුළුවන් මෙන්න මේ එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් කේස් එකක් අරන් අපේ මේ හાર્ඩ් ඩිස්ක් එක මේක ඇතුළට දාලා ලස්සනට තියාගන්න එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එක විදිහට. ඉතින් අද මගේ වීඩියෝ එක අවසන් කරන්න යන්නේ. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මොකක් හරි තියෙනවා නම් මට කමෙන්ට් කරන්න.